සුබ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත්විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම පබසරි වලේබොඩ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. දුම්රිය කිහිපයක් ධාවනීය වෝද වර්ජනයේ නිසා මගින්ට අපහසුතා. පාසල් රැසක කටයුතු අදත් අඩාලයි. ඇල්පිටිය තැපැල් ඡන්දය සාමකාමීව. රාජ්‍ය ආයතනවල වංචා සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිසමේ වාර්තාව ජනපතිට. සෞදිය සංචාරක වීසා නීති ලිහිල් කරයි. දුම්රිය සේවකින් දෙවන දිනටත් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මගේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ලබන සඳුදාවන විට දුම්රිය වැඩවර්ජනය නතර නොකොළහොත් වර්ජකයින්ට එරෙහිව ගත හැකි සෑම දැඩි ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි රාජමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. දුම්රිය වර්ජනය හේතුවෙන් අද උදෑසනද රාජකාරිය සඳහා පැමිණීමට නොහැකිව දුම්රිය ස්ථානවල බොහෝ පිරිස් රැඳී සිටින ආකාරය දැකගත හැකි වුණා. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ. මේ අතර ගාල්ල දුම්රිය ස්ථානයේ සිට කාර්යාල දුම්රිය දෙකක් කොළඹ කුටුව බලා ධාවනය වූ අතර දැඩි මගී තදබදයක්ද දැකගත හැකි වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඊට විසඳුමක් ලෙස මගින්ගේ පහසුව වෙනුවෙන් අමතර ලංගම සහ පෞද්ගලික බස් රථයෝ දා තිබෙනවා. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය වැඩවර්ජනය සිදු කිරීම අසාධාරණ බවයි මගින් පවසන්නේ. කියලා වැඩක් නෑ කෝච්චි ගැන කියලා වැඩක් නෑ. එක කෝච්චියක් ආවා මේ මහරුවර ඉඳලා එන එක. නිසි විදිහට මොකක් හරි පිළිතුරක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටින්නේ. මිනිස්සුන් අතර මං කරන්නේ නැතුව. වෘත්තීය සමිතිත් මේ හැමදාම මේක ක්‍රියාත්මක කරන්න ඕනේ නෑනේ. ජනතාවගේ මුදල් තමයි මේ ඉල්ලන්නේ. මේ මිනිස්සුන්ට මේ පින්පඩිකාරයන්ට පයින් ගහලා එලවලා දාලා හමුදාවට මේ ටික බාර දුන්නා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්න ඉතින් බස් එකත් යන්න වෙනවා. මොනවද කරන්න දෙයිද? මිනිස්සුන් අසරණ වෙනවා අච්චරයි කියන්නේ තියෙන්නේ. සාමාන්‍ය ඉල්ලීම් දෙන්න ඕනේ. ඉතින් හැම එකක්ම දෙන්න ඕනේ. ළමයි එක්ක අපි ඊයේ යන්න බැරුව හිටියේ ගෙදර. බස් එකේ තමයි යන්න වෙන්නේ. දැන් රසාව කරන මිනිසුන්ට අමාරු වෙන්නේ නේද? දුම්රිය වැඩවර්ජනයේ හේතුවෙන් නුවරඑළියේ මල් වගාකරුවන්ද මල් අස්වැන්න ප්‍රවාහනය කිරීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල සිට කොළඹ දක්වා එක් දුම්රියක් පමණක් ධාවනය වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ස්ථානවල යතුරු ළඟමැති පොලිස් ස්ථාන වෙත බාර දී පිටව ගොස් තිබෙනවා. දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු වසා දමා ඇති ආකාරය දැකගත හැකි. මේ අතර පුත්තලම සිට කොළඹ බලාද කිසිදු දුම්රියක් ධාවනය වූයේ නැහැ. ඒ හේතුවෙන් මගින් දැඩි දුෂ්කරතාවන්ට පත් වුණා. කිසිම වැඩක් කරන්නේ නැහැ. ඕව තමයි මිනිසු ටික පාට දාගෙන ඕව තමයි කරන්නේ. මේ මැතිවරණයක් ලං වුණාම කරන විකාර වැඩ නිකන් ඉන්න මිනිසුන්ට වැඩ නැති හින්දා කෑ ගහ ගහ අර සල්ලි ඉල්ලනවා මේ සල්ලි ඉල්ලනවා. අද මේ කෝච්චි ස්ටයික් කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් ලස්ස දෙකක් තුනක් පඩිය ගන්නවා. සහෝදරයෙක් ගමනක් යන්නේ නෑදෑයෙක් ගමනක් යන්නේ මාසෙකට ටිකට් එකක් අරගෙන මාසෙකට පඩිය 25,000 මාසෙ පඩිය. බස් එකේ යන කියොත් මේ මනසට ඩබල් ටිබල් එනවා මේ මුදල. අපි මේ ව්‍යාපාර කරලා ජීවත් වෙන්නේ. අද මේ බලන්න සුහුම් පිට්ටිනි වගේ මේ පාරවල් ඔක්කොම මොනවත් සිනගෙන්නේ. කෝච්චි රියදුරෙක් ලස්ස දෙකකට වැඩිය පඩි ගන්නවා. මුන්ට මොනවටත් මෙච්චර පඩියක්. රජේ අනිත් සේවකයෝ ලස්ස කරන් පඩි නැහැ. ඡන්දයක් වෙලේ මේ වගේ දෙයක් කරන එක හරිම අසාධාරණයි. මුන්ට හෙන ගහනවා. බස් එකේ එන්නත් බෑ. ෆුල් බෝඩ් වෙලා අපි වාගේ වයසක අයද රටේ තත්ත්වය තමයි ඉතින් නේද? සෙල්ලම් 10,000 දුකද වැඩි කරන්නේ. 23,000 වැඩි කරන්නේ ඉවරයි. මේක එකපාර 10,000 දින දැන් ඊට පස්සෙත් ඉල්ලනවා. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. හැමතැනම තරනේ දුප්පත තමයි ඉතින්. මේ මිනිසුන්ට ඉතින් මේ ලක්ෂ එකමාර දෙකමාර වගේ පඩි හම්බ වෙනවා. අපිට ඉතින් මේ රුපියල් 25,000 30,000ක් වගේනේ වැටෙන්නේ. මේව කරන එක ඉතින් අසාධාරණයි තමයි ඉතින්. අනේ මන්ද මේ මිනිසු තමයි රස්තියාදු වෙන්නේ. දුප්පත් මිනිසු තමයි මේක හැමදාම බැටකන්නේ. මේකට මේ ලක්ෂ එකමාර දෙකමාර කිදල වැඩුක් ගන්න දීමනත් එක අතිකාල දීමනත් එක ඇත්තටම අසාධාරණයි මේක. දැන් දවස් දෙකන්නේ කොච්චර අමාරු වෙනද මේ මිනිසු යන්නේ. දිවයින පුරා රජයේ පාසල්වල ගුරුවරුන් ආරම්භ කර වැඩවර්ජනය අද දිනේත් ක්‍රියාත්මකයි. එහෙත්වෙන් බොහෝ පාසල්වල කටයුතු අද දිනේද අඩාලව ඇති බවයි අප වර්තාකරුවන් පවසන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරුවරුන් වැඩවර්ජනයක් ආරම්භ කළේ ඊයේ දිනේදී. කෙසේ වෙතත් ඇතැම් පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. නාතණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ අධ්‍යන කටයුතු සුපුරුදු ලෙස සිදු කරන බවයි විදුහල්පති අනිල් පුෂ්පකුමාර මහතා පවසන්නේ. පාසලේ ක්‍රීඩා පුහුණුවීම් ඇතුළු බාහිර ක්‍රියාකාරකම්ද සුපුරුදු ලෙස සිදු කරන ආකාරයයි දැකගත හැකි වුණේ.
මේ සතියට අදාළව සැලසුම් කරන ලද පාසල් කටයුතු ඒ ආකාරයෙන්ම අප විසින් පවත්වාගෙන යනවා. ඒ නිසා පාසල් කටයුතු වලට බාධාවක් වෙලා නැහැ. ඒ වගේම පැමිණ සිටින සියලුම සිසුන්ට අධ්‍යන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සැලසුම් දියත් කරලා තියෙනවා. ගුරුරුන්ගේ ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට දරුවන් අපහසුතාවට පත් කිරීම පිළිගත නොහැකි බවයි දෙමව්පියන් පවසන්නේ. මං හිතන්නේ අපි ඊයේ ළමයි එක්කගෙන ආව මේ ස්ථානෙට අදත් පාළුවට ගිහිල්ලා තමයි තියෙන්නේ. අපි හිතනවා මේ ඉල්ලීම් දිනාගත්තට කමන්නේ මේ ළමයි මේවට දඩමීමා කරගන්න නැතුව ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න කියලා තමයි මං හිතන්නේ. ගුරුවරුන්ට අපි දෙවිවරුන්ට වගේ සැලකුවේ කාලේ. ඉතින් මේ වගේ තත්ත්වයකට ළමයි මුණපාල පහුගිය කාලේ ඉගෙනීම කඩාකප්පල් වුණා. ඒ නිසා මීට වඩා හොඳ ක්‍රමවේදයකට මේ ඉල්ලීම් දිනාගන්න කියන එක තමයි කියන්නේ. 2015-2018 රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත බහර දී තිබෙනවා. ජනාධිපතිතුමා පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිතුමා වෙත ඊයේ පස්වරුවේ බහර දුන්නේ ජනාධිපති නිල නිවසේදී. 2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට මෙම කොමිසම පත් කර තිබුණා. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විකනකාධිපති පස්දුන් කෝරලේ ආරච්චිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිතාර්ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති MKD විජය අමරසිංහන මහත්ම මහත්මීන්. අදාළ කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම, දේපළ සාපරාධී පරිහරණය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවට පැවරුණු කාර්යයන් වී තිබුණා. ජනාධිපතිතුමා අදාළ කොමිසම පත් කළේ මෙම වසරේ ජනවාරි මස 17 වෙනිදායි. LPT ප්‍රාදේශීය සභාව සඳහා වන තැපැල් ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බව අප වර්තාකරුවන් පවසනවා. LPT ප්‍රාදේශීය සභාවට මහජන නියෝජිතයින් 28 දිනක තෝරා ගැනීම සඳහා වන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද පෙරවරු 9ට ආරම්භ වුණා. ඒ මධ්‍යස්ථාන 269කදී තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අපේක්ෂකයින් 1542 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා. ඉන් සුදුසුකම් ලබා ඇත්තේ 1192 දෙනෙකු පමණක් බවයි තේරීම් බහර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා සඳහන් කළේ. අද දින තැපැල් ඡන්දය පාවිච්චි කිරීම සඳහා පුජ්‍යලයන් 1192ක් හිමිකම් ලබලා දීලා තියෙනවා. අද දිනේදී තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි යම් සමාජිකයෙක් පුජ්‍යලෙක් සිටිනවා නම් ඔවුන් ඒ දිස්ත්‍රික්කවල පිහිටි මැතිවරණ කාර්යාලයට ලබන මාසේ 4 වෙනිදා ගිහිල්ලා අදාළ තැපැල් ඡන්දය පාවිච්චි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපි මේ වෙනි විටත් සංවිධානය කරලා තියෙනවා. තැපැල් ඡන්ද පාවිච්චි කරන මධ්‍යස්ථාන 269 තුළම ඉතාමත්ම සාමකාමී විදිහට මේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුවන බවට වාර්තා වෙලා තියෙනවා. අද දින තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන අයට ලබන 4 වනදා ඒ සඳහා අවස්ථාව උදා කර දී තිබෙනවා. තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා තෙරින් බහර නිලධාරියා යොදවා ඇති නිල නිරීක්ෂකයන්ට අමතරව තරඟ කරන දේශපාලන පක්ෂ නියෝජිතයන්ටද මැතිවරණ නිරීක්ෂකයන්ටද අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන විට එම ප්‍රදේශවල මුහුදද තාවකාලිකව ඉතා රළුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු කාලගුණයක් ඇතිවීම පවතිනවා. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. සබර්ගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති වෙන්න පුළුවන්. නැගෙනහිර පළාතේ වෙළඹිරි ප්‍රදේශවලද උදෑසන කාලයේදී සිහින් අසිවාර කිහිපයක් ප්‍රේක්ෂා කරන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාර්ණිකව ඉල්ලා සිටිනවා. ඇතම් දේශපාලඥයින් ජාතීන් අතර බේද ඇති කිරීමට කටයුතු කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
මේ රටේ දිගු කාලයක් තිස්සේ මුස්ලිම් ජනතාව, සිංහල බෞද්ධ ජනතාව සහ අනිකුත් ආගම් වලට අයිති ජන කොටස් සමග ඉතා සුහදව ජීවිත ගත කෙරුවා. නමුත් නිදහසෙන් පසු සමහර දේශපාලකයින් දෙමළ සිංහල ජන කොටස් අතර, මුස්ලිම් සිංහල ජන කොටස් අතර ජාතිවාදී ආගම්වාදී ભેද පතුරවල ඝට්ටන ඇති කරන දේ. මේක ඉතාමත් කරගාටුදායක තත්ත්වයක්. මේ සම්බන්ධව අපිට පුළුවන් ශක්තියෙන් පුළුල් වැඩ කොටසක් දැනටත් කරගෙන යනවා. හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළේ තිහාරිය ඉස්ලාම් ආබාධිත මධ්‍යස්ථානයේ දරු දැරියන්ට උපකාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. SWRD බණ්ඩාරනායක ගුණ සමරුව වෙනුවෙන් මෙම ප්‍රදානයන් සිදු කෙරුණා. ජනාධිපතිවරණය සඳහා සියලු අපේක්ෂකයන් ඉදිරිපත් කළ පසු ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අනුව තම පක්ෂයේ සහය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා පවසනවා. ඒ ඉන්දියාවේ ද හින්දු පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුවයි. එහිදී ඔහු කියා සිටියේ කුමන අපේක්ෂකයාට සහය දිය යුතුද යන්න පිළිබඳව තම සන්ධානය තවම තීරණයක් ගෙන නොමැති බවයි. සියලුම පක්ෂවල නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික ගැටලු සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කරන අදහස් සලකා බලා රට වෙනුවෙන් ගත යුතු හොඳම පියවර ගන්නා බවයි ආර් සම්බන්ධන් මහතා ද හින්දු පුවත්පතට තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ. ශ්‍රී ලංකා යුද හමුදාව දසවෙනි වරටත් සංවිධානය කළ දියකාව යුද අභ්‍යාස මෙහෙයුම පසුගියදා නිමාවට පත් වුණා. මෙම අවසන් යුද අභ්‍යාසය සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් මෙන්ම විදේශ හමුදා සෙබළුන්ද එක්ව සිටීම විශේෂත්වයක්. දියකාවා යුදාභ්‍යාසය අවසන් ප්‍රහාර මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ කුච්චවේලි ප්‍රදේශයේදී. සැඟවී සිටින සතුරු කඳපුරක් අභියෝගාත්මක සහ ෂණිකව ප්‍රහාරයක් එල්ල කර අත්පත් කරගන්නා ආකාරය මෙම අභ්‍යාසයේදී විදහා දැක්වුණා. මෙම මෙහෙයුම සඳහා රටවල් 10ක් නියෝජනය කරමින් විදේශීය හමුදා සමාජකයන් 80 දෙනෙකු එක්ව සිටියා. යුද හමුදාවේ කමාන්ඩෝ විශේෂ බලකා පාබල හමුදා සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සෙබළුන් 2400ක් පමණ මෙම මෙහෙයුමට එක්ව සිටියා. ඊට නාවික හමුදාවෙන් සෙබළුන් 400ක් සහභාගී වූ අතර ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු මෙහෙයුමට එක්වුණා. මෙම ඒකාබද්ධ යුදාභ්‍යාසයේ දිවයිනේ ස්ථාන ගණනාවකදී ක්‍රියාත්මක වූ අතර අවසන් මෙහෙයුම කුච්චවේලි වෙරළ තීරයේදී ක්‍රියාත්මක කළා. ඊට මැලේසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, ඇමරිකාව, බංගලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ සිම්බාබ්වේ යන රටවල විදේශ හමුදා නියෝජිතයින් සමග මෙහෙයුම් කටයුතු සිදු කෙරුණා. මෙම මෙහෙයුමේ අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන් ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මෙම අභ්‍යාසය අපි කරගෙන යන ලබන්නේ විශේෂයෙන්ම අපේ විශේෂ බලකා ඉතාමත් වැදගත් හමුදාවක, ඒ වගේම ත්‍රිවිධ හමුදා නායක සාගුවන් හමුදායත් ඒ වගේමයි. ඉතින් ලැබිය හැකි ඕනම ආකාරය වදුරකට මුහුණ දෙන ආකාරයක් පිළිබිඹු කරබේ. විශේෂයෙන්ම මේ රටේ තියෙන වැදගත් ප්‍රදේශ කිහිපයක අභ්‍යාසය කරනු ලැබුවා. ඒකබද්ධ මෙහෙම අභ්‍යාසය ඉතාමත්ම කාලෝචිතයි කියලා මා අදහස් කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නායක හමුදාවේ යාත්‍රාවලටත්, නෞකාවලටත්, ඒ වගේම විශේෂ යාත්‍රා බලකණයටත්, කිමිදුම් මංශයේ සමාජිකයින්ටත් මේ අභ්‍යාසයට සහභාගී වෙන්න හැකියාව ලැබුණා. ඔවුන් මම හිතනවා ඉතාමත් හොඳ අත්දැකීම් සමුදායක් මේ අභ්‍යාසය තුළින් ලබා ගත්තා කියලා වෙන්න. අපේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය රඳවා ගන්න මෙහෙයුම මේ වගේ පුහුණු වීම කටයුතු අවශ්‍යයි. වගේම ගුවන් හමුදාවක තම අනිත් හමුදාවන්ගේ ක්‍රියාවට සහයෝගය සැපීම සඳහා මේ තුළින් මනා අවබෝධයක් එකිනෙකා අතර ඇති වෙනවා. අලුත් සමාජිකයන්ට මෙවන් අභ්‍යාසය ඉතාමත් ප්‍රයෝජනවත්. ඒගොල්ලන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය රඳවා ගැනීම ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණාවන් නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ දිවයිනට පැමිණියා. එහිදී ඔහුව පිළිගැනීමට ඔහුගේ ආදරණීය මෑණියන් සහ ඔහු අධ්‍යාපනය ලැබූ පින්නවල මධ්‍ය මහවිද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමාතුළු පිරිසක් බණ්ඩනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට එක්ව සිටියා. මෙහිදී ඔහු පවසා සිටියේ තමා සිදු කළ නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාව නිපදවීම පිළිබඳව සතුටු වන බවයි. මට වාසනාව තිබ්බා මේ ආත සික්ලා කායදනයට සම්බන්ධ වෙන්න. 14 දිග පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි මේ රාවණා ප්‍රොජෙක්ට් එකත් උඩ අහස දිහා බලානේදී අපි යවපු සැටලයිට් එකක් ෆොලෝ වට යනවනේ කියද්දි ඒ කියන්නේ ලොකු සතුටක් තියෙන්නේ.
බලපත්‍ර නොමැති ගිනි අවි 816ක් සහ ලක්ෂ 2කට අධික පතරුම්ද සමග අතරංගොඩ ගෙනනු එවන් ගාඩ් නැව සම්බන්ධ නඩුවට අදාළ තවත් සැකකරුවෙකු අතරංගොඩගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි විශ්වජිත් නන්දන දේපලනගේ නැමැති අයෙක්. ඔහු සිංගප්පූරුවේ සිට අදාළියම මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. ගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක්ද නිකුත් කර තිබුණා. ඒ අනුව අත්අඩංගුවටගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීම මෙම සිද්ධියට අදාළ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඉදිරියේ අද කැඳවන අතර මෙවන විට සිද්ධියට අදාළ සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවටගෙන 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. විධායක ජනාධිපති දුරේ අහෝසි කර පාර්ලිමේන්තුවට වගකිවෙන ක්‍රමයක් ඇති කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ජාතික ජනබලවේගය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ITN සංවාදයේ වැඩසටහනට එක්වමින් ඒ මහතා කියා සිටියේ. ජනතාවට මූලික වශයෙන්ම මතු කරපු මතය තමයි ඒක අර සරලව කාටුන් ශිල්පියෙක් ඇඳා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා සම්බන්ධ කරගෙන ඇඳා කාටුන් එක. මහින්දගේ කඩේ බඩු වැඩක් නැහැ. ඒකේ බඩු කුණු වෙලා. මහින්දගේ කඩේ බඩු කුණු වුණාට ඒක වහන්නත් ඕන. හැබැයි මෛත්‍රීගේ කඩේ බඩුත් ෂුවර් නැහැ. ෂුවර් නැහැ කියලා අපි කියපු උත්තරයක්. ඒ උත්තරේ තමයි මේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න කටයුතු කරන හැබැයි රට හදාගන්න ඕන සමාජ කණ්ඩායම් බලවේග මෛත්‍රී බලයට ගෙනල්ලා නවතින්නේ නැතුව අර ඌමනාවන් වෙනුවෙන්. එimhe ජනතාව පුළුල් ජාතික ව්‍යාපාරයක් ලෙස ගොඩනැගිය යුතුයි. දැන් ඔය කෑලි තුනම එකට අරන් නෙමෙයි බොහෝ වෙලාවට අපි යන කතා කරද්දි කතාවේ. මෙයාගේ කඩේ වැඩක් නැහැ කිව්වා මෙයාගේ කඩේ ෂුවර් නැහැ. ඉතුරු කෑල්ල කියන්නේ. ඉතුරු කෑල්ල තමයි අරක. මොකක්ද ඒ ඌමනාවක් තිබ්බනේ. සමාජ ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් සමාජයට තියෙන අවශ්‍යතාවයත් එක්ක සාකච්ඡා වුණා ඒ අවධියේ. ඒකත් එක තමයි ජනතාව පෙළ ගැසුනේ. එදා ඒ අපි කියපු දේ තමයි මේ උනේ. එනම් මේක වැඩක් නැහැ. මේක ෂුවර් නැහැ. මෙතනින් එහාට ජනතාව යන්න ඕන. ඒ සඳහා පුළුල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍යයි. අන්නේ පුළුල් සමාජ ව්‍යාපාරයේ ආරම්භය තමයි ජාතික ජන බලවේගය කියලා කියන්නේ. කරන්න ඕන කියන තැන ඉන්නේ. මම වැඩිපුරක් කියන්න කැමතියි මේ විධායක ජනාධිපති ක්‍රමය. ධූරය එකක් ක්‍රමය අහෝසි කරනවා කියන මාතෘකාව තමයි අපේ සමාජයේ වැඩිපුර සාකච්ඡාවට ගෙනලා තියෙන්නේ. ඒකේ අපි ප්‍රබල කොටස් කාර්යයේ. ඒකේ අනිත් පැත්ත කියවලා තියෙන ප්‍රමාණය මදි. අනිත් පැත්ත කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කරන්න ඕන කියන එක. ඒ කියන්නේ දැන් අපි එපා කියන එක කියවිලා තිනවා දිගට 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 ඕන කියන එක කියවිලා නැහැ. දැන් මේක කරන්න බැරි වුණානේ. බැරි වුණාට පස්සේ දැන් අර ඒ වෙනුවෙන් පෙළ ගැහිච්ච සමාජ කණ්ඩායම් බලවේග එක්තරා අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. පත් වෙන ජනාධිපතිවරයාට ඕනකම තිබ්බත් පාර්ලිමේන්තුව කැමති නැත්තම් දැනට තියෙන ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න බෑ. දිනනමීය කැමති වුණත්. ඇයි පාර්ලිමේන්තුවෙන් 3/2ක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ 3/2 ගන්න පුළුවන්. දිනනමීය අකමැති වුණත් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න පුළුවන්. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk